රහතන් වහසේ නමගේ ජීවිතය කතාවක්තියෙනවා. ඒ රහතන් වහන්සේ බලනවා ආපස්සට තමන්ගේ ජීවිතේ මං ගෞතුම් බුද්ධසාසනයේ නිකල්ලෙ ස්වෙන්ද මම්පුුණ්්‍ය බීජයේ ඉපැදදේ කොතනද කියලා. එතවටේ රහතන් වහන්සේට පේනවා එක්තරා බුද්ධසාසනයක සම්මා සම්බුධුවරයන් වහන්සේ නමකගේ බෝධියයක් රෝපනයක ලාටිින්. ඒ බෝධියයේ රෝපණය කරපු පිනම තමයි කියනවා ගෞතුම් බුද්ධ ංසනේ අරහත්වෙන්න්ඩ හේතුුණේ. තවරහතන් වහන්සේ නමක් බලනව ජීවිතයා පස්සට ඒ රහතන්වහන්සේ දැක්කා බෝධීන් වහන්සේගේ මළුවේ වැලි අතුරලා. ඒ වැලි අතුරපු පිනම හේතු වනා කියනවා ගෞතුම් බුද්ධසාාන්සනේ රහත්තුව ෙන්ට පත්වවෙන්න. ඊටබස්සේ තවරහතන් වහන්සේ නමක්ගේ ජීවිතේ දේනවා ඒ රහතන්වහන්සේ බොහෝකාලකටුප කලෙන් බුද්ධසාාසනයක තේවාවාදනය කරන හේවිසිිතේවා පවත්වන වාදක. ඔහු දවසක් බෝධින්න්වහන්සේ දෙස බලාගනන්නකොට නිල්වම් පත්තරයෙන් බැබලෙන බෝධීන් වහන්සේ ගැන ගොඩාක් හිත පැහැදවනා ඒවෙලාට ඔහු ළඟ තිබ්බි නෑ වාදන බහණඩයක් නමුත් ඔහු ගොඩාක් මහත දෙෙහිත ගැනෙ. ඔහුගේ බඩ විශාලවති බ්බා. ඒ විස්තරිතිනො තමගි බඩ බෙරයක් කොටවාදනේ කලා කියලා. බෝධී වටේ ලස්සන්ට තාලෙට මේ බරට තට්ටු කර කර එක කෙනෙගුට පේඩ පුලුවන් විහිළුවක් කියලා. නමුත් ඔහු සිත්ව පහන්සිතින් එක කළේ. කියනවා මම් මරණෙම් මත්තේ ඒ ජීවිතේ මරණම් මත්තේ මම ඉපදුනෙන් නිර්මාන රති ඒගේනවා. ඒන් අදම ගෞතුම් බුද්ධ හංසනි දක්වා නිරේ ගිනිි දැල්ලවලින් මාව වෙලාගත්තෙනෑ. තිරිසංසත්තු අතරට ඒ පින මාව දැම්මිනෑ. ප්‍රේතයවූ අතරට ඒ පින මාව දැම්මිනෑ. මනුස්සුලෝක උපදුනත් දුප්පතුම් අතරට මාව දැම්මිනෑ. බෝධයට කළ උපස්ථානය අසිරිය බලන්න මං අතරහතන් වහන්සේලා අතර. කොහි ත රගාස්්චරයද්ද. එක මනුස්්‍යෙ හොරකමට අහුවෙලා මිනිසු පැන්නෙව්වා. ඒ අනුසයා දුවගෙන දුවගෙන කැලේ යනකුට ඒ කැලේ මැඳන්ගිය වේරකට වැටවුණා. වෙහෙර වැැඳින් යනකුට ලස්සන බෝධීන් වහන්සේට මල් අතුරල ඒ විහිරි සංඝයා පූජාපවත්තලා. මෙයා ඉක්මනට කල්ලේ දෙ අරෙන් පන්න නවාතමාව. ඒ ළඟතිබ්බ රෘක්ෂයකින් මල් නෙලල බෝධීන් වහන්සේ ළඟ තැන්පත් කරලා. අනේ මේ පිනවත් මට මෙ ජීවිතය ඇති කියල වැඳගෙන හිතිය. එතකොට ඒ ඔහු අල්ලන්නා පුච්ාර පුරුසියෝ. ඔහු අල්ලගන එතනදින්ම්ම ගාතනය කළ ඇස් දෙක පියාග නැරියවගේ දෙවලෝකදුනා ගෞතුම් බුද්ධසාසනේ මඟඵල ලබන්නත් උපකාරයෝනේ. තමාව සොරකමගට අවවෙලා පන්නන්නාගෙන අද්දිී බෝධින්වහන්සසිට පුද පුපීන. එක්තරා වැැස්ස දවසක එක්තරා උපාන්සකේ බෝධන්වහන්සේ වන්දනා කළා. කරුමේක ස්වභාවය බලන්න විදුලිය ආකාසේ පුරා. ඒ විදුලු සැර සියල්ලු ගස් අතරින් බෝධී අතරීින් ඇවිල්ල බෝධී වැදපුුගෙනාට වැැදුුණා. එක්තන මොහු වීගියා ඇස් සැරිය වගේ දෙවියන් අතර අර දෙවියන් කියනවා මාදැන් දෙවියන් අතර නං එපදුනේ අර නාය කාරට කමිකායට අර මිනිස් කයට නවදොරින් අසූචි වැැගිරෙනවයි කුණු කයට හෙන වැදුනාාට මොකද. මාදැන් දෙවියන් අතර. ඒ පිෙන්ම ගෞතුම් බුද්ධ හංසනේ පිංවතුනේ මඟ පල්ලබලතිේෙන. ඔයයි රහතන් වහන්සේලාගේ අතීතකතාවලින් බිඳක්. බෝධියෙන් ගිලිහෙන පත්තරයේ ඉවත්කරපු කෙනාට පවා අමා නිවන්සූ සැලසෙනවා. මිලින්ඳු රාජ ප්‍රශ්නේ නාගසේන මහරහතන් වහන්සේ මිල්ලිඳු රජ්ජුරුවන්ගේ ඔය ඒ එකතුවීමේ මූලික කතාවේ ආරම්භය බෝමළුවක් අතුගෑමේ කතාවයි.